අලුත් ලෝකය අලුත් ලෝකය හරිමතේ හරියට හරිමතේ හරියට භූතයින් හැදෙන විද්‍යාත්මක සත්‍ය මෙන්න. ආයුර්වේදයෙන් භූතයන්ගේ වගතුග කියලා තියෙන නිසා අපි තේරුම් ගන්න ඕන මිනිසුන්ගේ කායික මානසික සුවතාවට භූතය බලපෑම් කරනවා කියන දේ. භූතාත්ම හැදිලා තියෙන්නේ පරමාණු වගේ ඉතාම සූක්ෂම අංශු වලින්. ඒ නිසා භූතයන්ගේ භ්‍රමණ වේගය ඉහළ අගයක් ගැනීම හේතුවෙන් අපේ ඇස්වලට භූතයන් පේන්නේ නැතිව යනවා. භූතාත්ම සූක්ෂම අංශු වලින් හැදිලා තියෙන නිසා ශක්තියක් බවට පරිවර්තනය වෙන්නත් යාලට පුළුවන් බව අයින්ස්ටයින්ගේ E=mc2 සමීකරණයෙන් හොඳින් තේරුම් ගන්න පුළුවන්. ඔබේ මොළය ඇතුලේ සත්ව, රජස්, තමස් කියලා මානසික ගුණ තුනක් ක්‍රියාත්මක වෙනවා. මේ මනෝගුණවල ප්‍රබලතාවයට අනුව ඔබේ සිරුර වටා ශක්තිවලල්ලක් ගොඩනැගෙනවා. මේ බව මුලින්ම දේශනා කළේ අපි බුදුහාමුදුරුවනේ. කොහොමුණත් බටහිර විද්‍යාව මේ ශක්තිවලල්ල මැග්නටික් ඕරා කියලා හඳුන්වනවා. භූතාත්මයක් ශරීරයට ඇතුළු වෙන්නේ ඕරා එක හරහා. ඕරා එකේ ශක්තිමත් බව වැඩි නම් භූතාත්ම වලට සිරුරට රිංගන්න බැරි වෙනවා. මනසේ ශක්තිමත් බව මත ඉහත කරුණු රඳා පවතින බව තේරුම් ගත යුතුයි. කෙනෙක් බය වෙලා ඉන්නව නම්, නිතර නිතර ලෙඩ රෝග හැදෙනව නම්, එයාගේ මනෝශක්තිය දුර්වල වෙන නිසා ශරීරය වටා තියෙන ඕරා එකක් දුර්වල වෙනවා. ඒ වගේ වෙලාවක භූතාත්ම ඇඟට ඇතුළු වෙලා ස්නායු මාර්ගය හරහා ගමන් කරලා ඉන්ද්‍රියන්ට කොටු වෙලා රෝග ජනනය කරනවා. මෙහිදී 3-4 වාතය කෝපවීම ප්‍රධානම සිද්ධ වෙන නිසා මනෝරෝග 15 නිරායසයෙන්ම සිදුවෙන දෙයක්. එවැනි රෝගියෙකු නිින්ද අඩුවීම, මතකයේ දුර්වල වීම, දරා ගැනීම අඩුවීම, සියදිවි තොරකර ගැනීමට උත්සාහ කිරීම වගේ මනෝ විකාරයන් ඉස්මතු වීම දැක් ගන්න පුළුවන්. අසනීප වීම නිසා ඕරා ප්‍රබලතාවය අඩුවීමත්, ඒ නිසා භූතයින්ට ඔබව අතික්‍රමණය කිරීම වඩාත් පහසු වීමත් පිළිබඳ අපේ වැඩිහිටියන් කීවේ අත්දැකීමෙන් විතරයි. වත්මන් ලෝකයේ සිදු කළ පරීක්ෂණ වලින් මතුවන්නේද ඉහත ගැමි කියමන් ඔප්පු කිරීමෙන් යුතුව තහවුරු කිරීම. වර්ෂ 1972 දී ස්නායු විද්‍යා පිළිබඳ මහාචාර්ය හැරල් සැකමන් බූර් මහතා කළ පරීක්ෂණය මගින් මැග්නටික් ඕරා නම් රශ්මිමාලාවක් නිකුත් වන බව පෙන්වා දී තියෙනවා. භූතයින් ඔබේ සිරුරට ඇතුල්වන්නේ ඇයි? අංක 1, භූතයින් තමා මියගිය බව නොදැන සිටීම. අංක 2, ඔබේ චුම්බක වලල්ල දුර්වල වී තිබීම. අංක 3, භූතයින් පලිගැනීමට හෝ කාමාශාවන් සපුරා ගැනීමට උනන්දු වීම. අංක 4, වර්තමානයේ භූතාත්මයක් වුවත් පෙර මනුෂ්‍යයෙකු බැවින් එලෙස සිතා ක්‍රියා කිරීම. එම කරුණු මත පදනම්ව භූතයින් ඔබ කරා ළඟා වනු ඇත. ඒ වගේම කුඩා ළමයින්ට, කාන්තාවන්ට, මහලු අයට මෙම අවධානම උච්ච තත්වයක ඇත. ඔබට භූතයින්ගෙන් හිරිහැර ඇත්නම් මුදල් දහස් ගණනින් වියදම් නොකරන්න. ගෙවීමකින් තොරව ධර්මානුකූලව ඔබගේ සිතේ ඒකාග්‍රතාවය වර්ධනය කරගන්න. එකල්හි භූතාත්ම ඔබගේ ස්පර්ශය වේදනාත්මකව අත්විඳිනු ඇත. පහලින් අලුත් ලෝකය අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. දවස සුභ වේවා. ඔබට ජය වේවා. අලුත් ලෝකය හරිමතේ හරියට.